සුන්දර ඉරිදාවේ අපි බොහොම ආදරණීය තවත් කතා බහකට ලං වෙන්න සූදානම් වෙන්නේ. ගීත රසවිඳින්න සංගීතයත් එක්ක ලං වෙලා ජීවිතයේ විඳින දේවල් බොහොමයක් ඔබත් එක්ක බෙදා හදාගෙන අපි සූදානම් වෙනවා. අද දවසෙත් අපි ආරාධනා කරා රන් න්‍යායේ රිදී හුයක් වගේම තාරුණ්‍ය හදවත් හොරාගත් රජෙක්ට රාජු බණ්ඩාර එක්ක ජාලිය රණතුංග ආයුබෝවන් දෙන්නටම. ආයුබෝවන්. දැන් මේ කතාව හා මම කැමති ටිකක් ඈතින් පටන් ගන්න. රජුගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ඉස්සර අර කොහේ වැඩක් කරත් කොළඹ වැඩක් කරත් අවසානයේ රැට ගෙදර යනවනේ. අන්න එතනින් පොඩ්ඩක් කතාව පටන් ගමුකෝ. ඇත්තටම කිව්වොත් මේ 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 කතාව අපි දෙන්නත් එක්ක කතා කරන්න පස්සේ වෙච්ච සිද්ධියක් තමයි ඒක. අපි දෙන්න හම්බෙන්නේ එක ගැන අපි පස්සේ කතා කරමු. මේ ඒ කියන්නේ කොහොමටත් අපි දෙන්න ගමේ එක ගමේ කෑගල්ලේ. ඉතින් ෆෝචුන්ස් වගේ සංගීත කණ්ඩායමක මම ඊට කලින් අදාර සංගීත කණ්ඩායමකින් ඉඳිද්දී මම කොළඹ වැඩ කරලා ඒ මගේ පුරුද්දක් තියුණා. අදටත් මම ඉන්නේ ගමේ. ඒ පුරුද්ද වශයෙන් මම කීයට හරි මම ගෙදර යනවා. ඒ කියන්නේ පටිගත කිරීම වලට සහභාගී වෙලා සහ ෂෝස් වලට සහභාගී වෙලා ඒක පුරුද්දක් විදිහට අදටත් මම කරනවා. ඒක පුරුද්දක් විදිහට කරන හොඳ පුරුද්දක්. ඒක හුඟක් කාට ලං කරගන්න පුළුවන් නම් ජීවිතේ හරිය වටින පුරුද්දක් බඩපත්තේ. මේ ජාලිය එතකොට ඔයාගේ මේ සම්බන්ධතාවය මේ මිත්‍රත්වය තියෙන ගොඩක් ඈතන ඊටත් වඩා ගොඩක් ඈතන කියලා මම කිව්වනේ. දැන් ඒක නිසා මම කැමතියි එතනින් පටන් ගන්න ගමේ කතා බහේ. ගමේ ගන්නේ රාජු කුයි මමයි කෑගල්ලේ වුණාට කෑගල්ලේ කියවට ගෙවල් තියෙන්නේ බොහොම ළඟ. නිකන් හූ දෙකක් විතර ඔය ගෙවුවත් වදිනවා. දෙකකින් බෑ. දෙකෙන් විතර වදිනවා. ඉතින් නිතර යනවා එනවා අපි සම්බන්ධ වෙනවා. ඉතින් අපි එකට කාලයක් මියුසික් කරා මේ හබර්න හැම ගිහිල්ලා රුකාන්තලා අපි රාජුලා අසිත කියලා අපි කට්ටියක් එහෙම හිටියා. ඉතින් ඒ කාලේ ඉඳන් බොහොම හිතවත් යාළුවෝ ටිකක් තමයි. මෙයාගේ අයියා මහින්ද බණ්ඩාරලා කට්ටිය ඔක්කොම. අයියා එතකොට ආරාධනා කරන්නේ ඉස්කෝල යන කාලෙමද සංගීත කණ්ඩායමත් එක්ක කියලා? ආ ඔව් ඉස්කෝල යන කාලෙම මම එතකොට ඇඩ්වාන්ස් වල කරන කාලෙමද මම ගායන තරඟ වලට මම ගියානේ හරියට ඒ දාලේ. ඒ ගිය වෙලාවක තමයි මේ ෆස්ට් වෙච්ච වෙලාවේ මේ මහින්ද කතා කරේ මහින්ද බණ්ඩාරේ. හොඳයි කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා. ඊට කලින් අපි මේ ගීතයක රසය හොයාගෙන ගියොත් හරි වටිනවා කියලා හිතනවා. අපිට ශෂික අතපත්තු ඉන්නවා සංගීතය හැමදාමත් වගේ අපිට බොහොම ආදරෙන් ලබා දෙන්න. ශෂික අපි යම් පළවෙනි ගීතයට රජවයි. City.
සිටියේ දන්නවද ඔයා මගේ මුළු ජීවිතේ ඔයා ඉන්නවද කියා අහුවත් ඔබගියා ආදරේ කියා කිව්වත් ඇහුවේ නැති නිසා දැනෙන දුක නිවා වෙන්නේ කඳු මනසා. දැන් මේ ගීතය සංගීතයත් එක්ක මේ ගමන ආවත් ගණිතය විෂය ධාරාව වෙන්නේ නේද මුලින්ම හදාරින් සිද්ධ වෙන්නේ? ඔව්, ඇත්තටම මම උසස් පෙළ කරන කලම සංගීත පැත්තට යොමුමක් තිබුණේ නැහැ. මම ගොඩක් අධ්‍යාපන පැත්ත ගැන තමයි ගොඩක් හිතුවේ. මම ඔලෙවල් එකනේ, අපි කරන කාලේ සාමාන්‍ය පෙළත් මම W9X PO Maths කියන එක, ඒ කියන්නේ උසස් ගණිතය, ඒවා කරගෙන තමයි උසස් පෙළ පන්තියෙත් මම කරේ ව්‍යවහාරික ගණිතය, සුද්ධ ගණිතය, ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ. ඉතින් ඒ කාලේ තමයි පළවෙනි පාරම විභාගය කරද්දී තමයි සංගීතයට යොමු වෙලා පොඩ්ඩක් සංගීත පැත්තට මේ මට යොමු වෙන මේ මාව යොමු වුණේ කියන්නේ ඇත්තටම හේතුව ඉතින් පසුබිමක් තියුණා අපේ ගෙදර සංගීතයේ පසුබිමක් එක්ක. ඉතින් පළවෙනි පාර මම මට ප්‍රතිඵල ලැබුණේ ඇත්තටම සාමාන්‍ය 3S3. ඉතින් දෙවෙනි පාර එකක් නැති වුණා. ඒ කියන්නේ මේ පැත්තට වැඩි වුණා. මේ එතකොට දැන් පවුලෙත් ටිකක් ලොකු පවුලක් නේ. ඒ අතර මැද සමාජිකයත් අපේ පවුලේ 9 දෙනයි. 9 දෙනාගෙන් මම පොඩි පවුලක්. මම ඇවිල්ලා මැද කියලා කියන්නේ මැද. ඔව්. මැද. එතකොට කියන්නේ අක්කලා එක්කෙනයි අයියලා 3 දෙනයි. ආ ඔව්. මැද ඊට පස්සේ මල්ලි නංගිලා 3 දෙනයි. අනේ හරියට හරි. එහෙමනේ. හරි තරංග. ලොකෝ කොහොමද? රාජුට මතක නැහැ නෝ වන්න. පවුලේ විස්තර ටික. මේ ඔය අතරේ දැන් මේ අයියාගේ පැත්තෙන් කතා බහ කරොත් එහෙම මේ ඉස්කෝලේ පැත්තෙම ක්‍රිකට් නායකය වෙලා තියෙන නේද කාලයක්? ඔව්. 72 වල 71 එක ගහනවා. ඈ තාම ක්‍රිකට් ගහනවා? දැන් නම් ක්‍රිකට් ගහන්නේ නැහැ. දැන් නම් ඉස්කෝලේ කැගලි විද්‍යාලේ ඒකම පාසලේ. අපේ කැමරා ශිල්පියෙකුත් ඉන්නවා ඒ විද්‍යාලේ මම අහනවා කියනවා. අපේ ඉස්කෝලේ අයියලා දෙන්නේ. වැඩිපුර ගණේ යන උත්තරයි. කොල්ලෙක් කොල්ල මේ ඔය කතා ඔක්කොම ඇස්සේ මේ මන් ටිකක් වෙන තැනකට එන්න ලෑස්ති වෙන්නේ මේ පොලිසියට අහුවෙලා තියෙනවා. පොලිසියට අහුවෙලා කියන්නේ ඒත් ඉතින් ඔය නාවල පිටියේ පැත්ත ඔය ගෙයක් බලන්න ගිහිල්ලා ගෙයක් කරන්න ගිහිල්ලා වාද කන්නයමත් එක්ක ඉන්නකොට අඩා වැරදි පිටිය කියන එක පොඩි ප්‍රශ්නයක්. පිටිය වැරදි නාවලද? ඔව් නාවල පොලිසියට අහුවෙච්ච කතන්දරයක් නෝ. ඔව් රාජුයි මේ මනෝජුයි නේද කි මේ කියලා පස්සේ අඳුරගත්ත කතාවක්. හරි ඔය මේ මොකද්ද මේ අපි දෙන්නා මේ වාහනේ ගියක් බලන්න යනකොට තමයි ඒක උනේ. මේ වාහනේ නැවතුවා මොකක් හරි පොඩි රථ වාහන ට්‍රැෆික් කේස් එකකට අපි අල්ලගත්තේ. මම හිතන්නේ මට නම් ඇත්තම කිව්වොත් ඒක මතක නැහැ. එහෙනම් මම මතක කරලා දෙන්නම්. කවුද මේ මනෝජ් අයියා තමයි මට ඔය කතාව මතක් කරලා දුන්නේ. මනෝජ් අයියායි වයි මේ ෆෝෂුන් වදක කණ්ඩායමේ වැඩ කටයුතු කරන්න ලේසිය පහසුවට ගයක් හොයන්න යනවා. ගිහිල්ලා ගයක් හම්බ වෙනවා. හැබැයි ඒ ගෙදරට යනකොට ඊට දවස් කීපෙට ඉස්සලා හොරු පැනලාගෙට. ඒ වෙලාවේ මේගොල්ලන්ගේ තමයි පොලිසියෙන් එන්නේ. අමතක වෙච්ච කතාවක්. මනෝජ් අයියා එවන හරියට මතක් කළ දෙයි. ඔව්. නෑ ගොඩාක් දේවල් මං ගැන කියන්න දන්නේ එයා තමයි. ශෂික අපි යමු තවත් ගීතයකට. අපි රාජෝයා ගීතයක් තමයි අහන්න ලැස් වෙන්නේ. මේ ගීතේ කොහොමද ඇයි? ඔව් අතරම කිව්වොත් මේ ගීතය මගේ මං හිතනම ජීවිතේ ජනප්‍රිය ගීතය චාලිගේ රන්නෑ වගේ. මගේ මාදරි මේ වගේ නේම කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ජාලියට. හැබැයි මේ එක ෆුට්ටක් chance එකක් දෙන්න. මේ අපි දෙන්නා මේ music free එක මේ සුබිලගේ singers ලා ගානේ. singers ලා ඉස්සල්ලා මේක එතම සීතර thanks කරනවා. ඉස්සල්ලාම අපි දෙන්නගේ මේ program එකක් මේ යන්නේ අද. කවදාකවත් අපි දෙන්න එකට මුණ ගැහෙන්න මොකටද මුණ ගැහෙන්නේ? එකට මුණ ගැහෙනවා. සතුටුයි. ඒකවත් මුණ ගැහිලා නැහැ.
ඒකේ අපි දෙන්න කියන්නේ සම්බන්ධතාව දැන් යාලි අතරම දැන් කෑගල්ලේ නෙවෙයි ඉන්නේ. ඉතින් අර නමුත් අපි ওই ප්‍රෝග්‍රෑම්ස් වලදී කතා වෙන දැන් මම ප්‍රෝග්‍රෑම් එකේ හිටියොත් ජාලිය දකින්නවා ජාලිය මට කෝල් කරනවා ඒ වගේ දැන් මම දකින්නවා මෙයාගේව සහ සමහර දැන් අපි ඇත්තටම කිව්වොත් අපේ වෘත්තියත් එක්ක ගෑවිලා යන දේක් තමයි මාධ්‍ය කියන්නේ. ඉතින් මෙයා වුණත් කියනවා කවුද ඒක ප්‍රොඩියුස් කරේ මෙයා අහනවා ඉතින්. එතකොට මම එයා වඳුරලා දෙනවා. එහෙනම් ඉතින් අපේ ඒ ඈත හිටියට අපේ මේ මේ මිත්‍රත්වය තියෙනවා හැමදාම. ඒ මිත්‍රත්වය හැමෝම තියෙනවා. ඉතින් මේ මේ ගීත මම කියන්නේ ගියේ මේ ගීත රචනා කරේ තල්පිට නේ. මගේ තල්පිට. රන්යයි මම මේ ගායනා කරන ගීත අපි හල්පිට මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මගේ ගීතේ මාදරෙ මුල්ලටත් වඩා සංගීතවත් කළේ මා විසින්මයි. එන අපි රසවිඳපු ගීතය.
1996 නැගී එන නළුවා විදිහට නිර්දේශ වෙන්නෙත් මේ රාජු බණ්ඩාර. ඒක හුඟක් දෙනෙක් සමහරට දන්නේ නැති කාරණාවක්. නළුවෙක්ගේ භූමිකාව එතනින් ඉවර වෙන්නේ මොකද? ඒ කාලේ තරංග ගොඩක් ෆෝජුන්ස් වාදක මණ්ඩලයේ මම වාදනය කරමින් සිටියේ. ඉතින් ඒ දවස්වල ඇත්තටම කිව්වොත් දැන් මේ කාලේ වගේ නෙවෙයි අපිට ගොඩක් පිටරට සම්දර්ශන තියුණා. ඉතින් මට තව ටෙලිෆිල්ම් එතකොට ෆිල්ම් එකක් හම්බුණා බූඩිගේ ඇත්තටම නිල්ල සොයායක. ඒකෙත් මම කොස්ටියුම්ස් එකක් ගිහිල්ලා දෙලා. නමුත් ඒ කාලේ තිබුච ඩුබායි ටුවර් දෙක තුනක් තියුණා. ඒකෙන් මගේ ලොකා සැන්ඩි පීරිස් මහත්මයා ඉතින් මේ විදිහට කිව්වා මේ ඔයා ඔකට ගිහිල්ලා හරියනවද? එතකොට ඇත්තටම වාදකෙක් ඔෆිස් එකක් වගේ නෙමෙයිනේ සංගීත කණ්ඩායමක් කියන්නේ. එක්කෙනෙක් කඩ වුණොත් සම්පූර්ණ කඩා හැලෙනවා. ඉතින් ඒක නිසා මට ඒ වගේ දේවල් මිස් ගන්න සිද්ධ වුණා. හොඳ හොඳ දේවල් ඒ සිඩ්නි චන්ද්‍රසේකර ගිහම හොඳ ටෙලිඩ්‍රාමස් ටිකක් එහෙමත් ආවා. ඉතින් මම හිතනවා ඉතින් මම පළවෙනි නාට්‍යනේ මම ඉතින් තෘප්තිමත්. මොකද හේතුව මට ලැබිච්ච ප්‍රතිචාර ඒ කියන්නේ සමහර ඇතරම කිව්වොත් මම ජැක්සන්ව මතක් කරනවා. ජැක්සන් මට දුන්නා මං හිතනවා සම්මානයකටත් වැඩිය ඒක ලොකුයි ජැක්සන් නෑ කියපු දෙ. ඒ ඒ ඒ ඒ කැරක්ටර් එක අපි කාටවත් ඒක කරන්න බෑ වාට විතරයි කියලා කිව්වා. ඉතින් අර ඒ ඒ ලැබිච්ච දේවල් මට හොඳටම ඇති කියලා මට හිතුණා. ඉතින් 10කට පහන නේද? ජාලිය රණතුංග අපිට මුණ ගැහෙන්නේ අපිට මුණ ගැහෙනා කියන්නේ අපි දන්නේ 80 දශකයේ සිට පැවතගෙන යන ජනප්‍රිය ආදරණීය ගායකෙක් විදිහට. හැබැයි 90 දශකයේ ආයකතු වෙලා කරන සුවිශේෂී කටයුත්තක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් අපි මතක් කරගෙන යමු මේ වෙලාවේ. හොඳයි වැඩේ. මොකද ඒක වැඩේට මම නම් කියන්නේ මේ 90 දශකයේ කට්ටිය විතරක් මේ ගීත හොඳ කරා කියන එක නෙමෙයි මම කියන්නේ. හැමතැනම හොඳ තිබ්බා. 90ත් හොඳ වැඩක් කතා කරලා තිබ්බා. මේ සංගීත කණ්ඩායම ගැන ඒක කතා කරා. ඒක මම කියලා ඉතින් මගේ බෙල්ල ගහලියත් මම ඇත්ත කියනවා. ඒ කාලේ ඔය සන්ෆ්ලවර්ස්ලා නිල්ල බෑන්ඩ් එකම තියෙන කාලේ ඔය සෙෂන් ගැහුවේ නෑ ඉස්සෙල්ලා පැය දෙකක් දෙකමාරක් විතර. දැන් ඒකෙන් වෙලා තියෙනවා කලාකරුවන්ගේ සින්ද ඇහෙන්නේ නෑ මිනිස්සුන්ට. ෂෝ වලට යාම සින්දු අහන්න වෙන්නේ අර කලාකරුවෝ කියපු සින්දුම ඔක්කොම බෑන්ඩ් එක කියන විතරයි අහන්න වෙන්නේ. කලාකරුවෝ ඊට පස්සේ දෙකමාරයි ගියා වෙලා ඉවරයි ගියා අපෝ. එහෙම වෙනවනේ ගොඩක් කලට. ඉතින් ඒක වෙනස් කරන කතාවක් කියනවා මේකේ. ඒක මන්න හරි සන්තෝෂයි වැඩේට. ඒක තාම මෙයාගේ පොඩි පොඩක් තිබ්බ ඒ දවස්වල. මෙයාට මෙහෙම කරලා කතා කරන්න බෑනේ කාලේ. ඇඟිල්ල කඩනවා මෙයා. ඒක තරහත්. ඇඟිල්ල දික් කරවකම එන්නේ ඇඟිල්ලට තමයි කියලා මතක් ගාලා. මේ තරංග මේක මෙහෙමයි. මම දකිනවා මේක ලොකු ප්‍රවණතාවයක් මේ වගේ කාලෙක මේක පටන් ගත්ත එක. කුමාරසිරි, අතුල ශ්‍රීගමගේ සහ පේන්දුරිජි දොළමුල්ල. ඉතින් මේක 90 දශකයේ කියලා විතරක් මම නෙමෙයි මේක මම හිතනවා ඉදිරියේදී මේක වෙනස් වෙයි. දැනටත් මට කුමාරසිරි නින්ගමන් කිව්වා සම්දර්ශන 13ක් විතර දැනට බුක් වෙලා තියෙනවා කියලා. එතකොට 90 දශකයෙන් පටන් අරගෙන මෙවැනි ප්‍රවණතාවක්. ඒ කියන්නේ මම හිතන්නේ දැනට මේ ප්‍රවේශ පත්‍රත් නැති ගානට ඇවිල්ලා තියෙනවලු කියලා මට කිව්වා මේක විශේෂයෙන් කියන්න කියලා. එතකොට එදා හවසට 3 ඉඳන් ප්‍රවේශ පත්‍ර කවුලුවක් දානවා කියලා මා නාවින ග්‍රවුන්ඩ් එකේ. ඉතින් මම කියන්නේ මේක කොහොමටත් අපේ හැම කලා ඒ කියන්නේ විශේෂයෙන් මේ ගායක ගායිකාවන්ට හොඳ ආරම්භයක්. නැති වෙලා ගියේදී ඇති වෙන දෙයක්. ඒක මං හිතනවා 90 විතරක් වෙන්න බෑ. මේක 80 දශකයටත් ඕගනයිස් වෙන්න ඕනේ. ඉතින් මේක මං ඇත්තටම සංවිධානය කරපු මේ 3 දෙනාට ස්තුතිවන්ත වෙනවා. සහ ඒක මං හිතනවා රසික රසිකාවන්ටත් අලුත් අත්දැකීමක් වෙයි. අනිත් එක තමයි 90 දශකය කියන්නේ 80 දශකය කියන්නේ තමන්ගෙම ගීත ගායනා කරලා ඉතින් මේ තමන්ගෙම ගීත වලින් ජනප්‍රියච්ච ගායක ගායිකාව තමයි ඉන්නේ. ප්‍රින්ස් උදේ කටුකාලා අපේ වෙලා තියෙන ප්‍රින්ස් උදේප්‍රියන්ත වගේ චරිත අපිට මතක් වෙනවා මේ වෙලාවේ. මතක් වෙනවා තමයි. ඒ වගේ සුවිශේෂී මතක සටහන් ගොඩක් එක්ක මේ කටයුතු බොහොම සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපිට සමු ගන්න තැනව ලඟ වෙන නිසාම තව ගීතය ගැන සඳහන් මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. ජාලිය රණතුංගයන් ගීතේ ගායනකොට එහි සංගීතය කාගේද කියන්නකෝ අපිට තොරතුරු ටික. රාජු බණ්ඩාරගේ සංගීත රාජු බණ්ඩාර මෙල්ලි කරපු සින්දුවත් මේකේ යුග ගායනයක් දැන් නැතුණාට මේ යුග ගායනා කරේ මෙයාගේ සහෝදරය මහින්ද බණ්ඩාර අපේ හිතවතාගේ බිරිඳ ධම්මික බණ්ඩාරේ. එහෙමනම් ඉතින් ඒ ආදරණීය සංගීත ශිල්පියත් ළඟ තියාගෙනම ගීතය ගයන්න ඕන වෙලාව දෙන්නම එක තුනක් හරි වටේ පුරංගමක් තියනවා නේද? ෆීමේල් පාර්ට් එක මෑටි කියන්නේ කොත් කමන්නේ. අපි යමු. No.
නොදුටුවාම හිතට මදි වගේ බලලා යන්න ආපුවාම ඇයි දුකින් වගේ දින දෙකක් නොවේ කලක් ගත වෙලා ගියා ඉස්සර වගේ නොවේ ඔය හරි වෙනස් වෙලා දින දෙකක් නොදුටුවාම හිතට මදි වගේ බලලා යන්න ආපුවාම ඇයි දුකින් වගේ දින දෙකක් නොවේ කලක් ගත වෙලා ගියා ඉස්සර වගේ නොවේ ඔය හරි වෙනස් වෙලා ආදරේට කියූ කතා දුරදිග මානොම සිතලා හිතට ගන්න එපා මගේ දායා බිඳුනේ නෑ සෙනෙහේ මා පිදු ඒ මුල් කාලේ බැඳුනු සෙනේ ඇතේ සෑමදා දිනක් දෙකක් නොදුටුවාම හිතට මදි වගේ බලලා යන්න ආපුවාම ඇයි දුකින් වගේ දිනක් දෙකක් නොවේ කලක් ගත වෙලා ගියා ඉස්සර වගේ නොවේ ඔය හරි වෙනස් වෙලා නොදකින්න එක මොහොතක් දුන්නේ නෑනේ හිත බිඳුවක් ඒකයි මම ඉන්නේ මග බාලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.